පාලිමේතු ජනතවර්ධන පාලිමේතු ඇතුලේ තිබෙන ඉදිරිපත් වුණා. ඒ අවස්ථාවේදී තමයි මම මුලින්ම ඩලහ සලහ පෙරුම් මැතිතුමාට ඡන්දය දෙනවායි කියලා ප්‍රකාශ කරා. ඒක විශේෂයෙන්ම චන්න ජයසුමන මගේ හිතවත් මිත්‍රයා තමයි මාත් එක්ක කතා කරේ. මම ඒක එකිනෙතාවය පළ කරා. මොකද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකෙක් විදියට ඩලස් සලහප්පෙරු මැතිතුමා ඒ වෙලාවේ අපේක්ෂකෙක් විදියට ඉදිරිපත් වෙච්ච නිසා මම කව් පොදු ජන පෙරමුණේ ඉන්න අපේක්ෂකයා ඒ නිසා මම සහයෝගය දෙන්නම් කියලා. ඒකට මාධ්‍ය ප්‍රකාශකුත් මම කරා. කරාට පස්සේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පාර්ශවයෙන් මට කතා කරා. කතා කළ මට ඒ පාර්ශවයෙන් කිව්වා ඩල සලහප්පෙරු මැතිතුමත් සජිත් ප්‍රේමදාස මැතිතුමත් එකට එකතු වෙලා තමයි මේ ඡන්දය ඉදිරිපත් වෙන්නේ. එහෙම වුණොත් මේ රටේ නැවතත් මහා ගින්නක් ඇති වෙනවා, විනාශයක් ඇති වෙනවා, සියලුම දේශප්‍රේමීන් ඝාතනය වෙනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ලංකාවට එන්න හම්බ වෙන්නේ නැහැ. අනිකුත් මේ රටේ යුද්ධය වෙනුවෙන් වැඩ කරපු සියලු දෙනාම ඝාතනයේ ලක් වෙනවා, ගින්නට ලක් වෙනවා. ඒක නිසා මේ අවස්ථාවේ සුදුසුම අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතුමා ආවොත් තමයි මේ රට ආරක්ෂා වෙන්නේ කියන එක පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පාර්ශවයේ සියලුම පිරිස්මට දැන දුන්නා. ඒකට සාක්ෂි දිනවා. ඒක සත්‍යයක්. මම ඡන්දයට ඉදිරිපත් වුණේ ඡන්දයට වැඩ කරේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන්. එතකොට පිටරට ඉඳලා පිටරට මැරෙන්න එතුමාට දෙන්න බැරි නිසාත් මේ රට නැවත ගින්නකට පත් කරන්න බැරි නිසාත් තමයි අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඡන්ද දෙනවා කියලා මම ප්‍රසිද්ධිය ප්‍රකාශ කරේ. ඒ වෙනකොට රට පුරා රනිල්ට ඡන්ද දීලා ගෙදර එන්න එපයි කියලා පෝස්ටර් ගහලා තිබුණා. හැමෝම කටවහගෙන හිටියේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් එක්ක හිටපු සියලුම පිරිස් නිහඬ වුණා බයට. ඒ සියලුම ආයතන වලට මර බිය දෙන්න පටන් ගත්තා ජනතා විමුක්ති පෙරණ ඇතුළු ඒ අරගලයේ ප්‍රමුඛයෝ. ඒ අවස්ථාවයි තමයි මම ප්‍රකාශ කරේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඡන්ද දෙනවා මම කියලා. ඒ වගේම තමයි මගේ දියණියගේ විවාහ මංගල්‍යයට අත්සන් කරන්න හිටියේ මහාචාර්ය නලින්ද සිල්ලා මැතිතුමා. එතුමාට ඒකට එන්නත් බැරුණා. මොකද ඒ අරගලේ නිසාම. ඒක නිසා ඒ වෙලාවේ ඒ තීන්දුව ගත්ත ගමන් මගේ පාක්ෂිකයෝ බයෙන් කිව්වා හෙට ගෙවල් ගිනි තියාගන්න. මගේ පාක්ෂිකයෝ කිව්වා මේ පැරි වෙලා ඩල සලහප්පෙරු මැතිතුමා දිනුවොත් සජිත් ප්‍රේමදාස මැතිතුමා පූර්ණ සහාය දුන්න ඩල සලහප්පෙරු මැතිතුමාට අපි කියපේක ඇත්ත වුණා. ඒ දෙක එකතු වුණා. එහෙම වුණොත් අපේත් සියලුම දේපල විනාශ වෙනවා. ඒකටත් අපිට සූදානම් වෙන්න වෙනවා කියලා මගේ හිතෝතුම් පවා කිව්වා. එහෙම මර බිය දෙන්න තත්ත්වයක් තුළ තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අපි ඡන්ද දුන්නේ. මේ රටේ නලින් සර් එහෙම නැත්නම් මහාචාර්ය නලින් සිල්ලා ගරු කරපු මහින්ද රාජපක්ෂ මැතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇතුළු දේශප්‍රේමී ජනතාව ආරක්ෂා කර ගැනීම එක් ප්‍රධාන පරමාර්ථයක් බවට පත් වුණ අපේ ඡන්දය ප්‍රකාශ කිරීම රනිල් වික්‍රමසිංහට. එහෙම නැතුව රනිල් වික්‍රමසිංහ පාර්ශවයෙන් ඉල්ලලවත් එහෙම නැතුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කවුරු හරි මගෙන් ඉල්ලලවත් එහෙම නැත්නම් වෙනත් පුද්ගලයෙක්ගේ ඉල්ලීමක් මතවත් නෙමෙයි මම රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඡන්දය දුන්නේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පාර්ශවයෙන් මට පැහැදිලි ඉල්ලීමක් කරා. මේ රට ගින්නට දාන්න ගින්නට යනවා අනිවාර්යෙන්ම. ගින්නට යනවා අනිවාර්යෙන්ම. මොකද සජිත් ප්‍රේමදාසත් ඩලස් අලහප්පෙරුම එකට එකතු වෙලා තමයි මේ ඡන්දය ඉල්ලන්නේ. එතකොට අරගලකරුවන්ගේ බලය තමයි මෙතන මතුවෙන්නේ. ඒක නිසා එක කරන්න එපා කියලා මට ඉල්ලීම ආවා. රට වෙනුවෙන් සටන් කරපු නායකයෙක් වැරදි කරත් වැරදි වලට අපිත් සහභාගි වුණා. මොකද්ද වැරදි කතාව? චරිතේ රත්නත්තු ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මගේ ප්‍රශ්නයක් පොයින්ට් අපෝඩ් එකක් මේ පොයින්ට් අපෝඩ් එකක් යටතේ මම ගේන්නේ. මේක විශේෂයෙන්ම අදාළ මාතෘකාව ඇතුලේ නොයෙක්ව අපි වෙන වෙනම කතා කරනවා තමයි. නමුත් මේක සම්පූර්ණව වෙනම එකක් කතා කරන්නේ. ඔබතුමා ඕනනම් කතා කරන්න. නමුත් මම යෝජනා කරන්නේ සම්පූර්ණව වෙනම එකක් කතා කරන එක. මේක අනුව බෑ. නමුත් ඒක ඔබතුමාගේ ඔබතුමා ඕනනම් කතා කරන්නේ. මම කරු අනුභව පැස්කල් මත. එතකොට ඒ අනුව තමයි ඡන්දේදී මම මෙතුමාගේ ස්වාධීනච්චය ගැනවත් කවුරු වෙනවත් මම කතා කරේ නෑ මෙතන. මේක අද මගේ මට අදාළ ප්‍රශ්නේ මම කතා කරේ. මම මේ තීන්දුව ගත්තයි කියන එක පිළිබඳව විතරයි මම කතා කරේ. ඒක කතා කරන්න මට අයිතියක් තියෙනවා. ඒ අනුව තමයි ඒක මට කියන්න දෙන්න. දැන් ඔබතුමාලයි කලබල වෙන්නේ. මට කාලය අවශ්‍යයි. ඔබතුමා කතා කරගෙන කාලය අවශ්‍යයි. මෙතුමාලා මට බාධා කරනවා. දැන් මහාචාර්ය චරිත හේරත් මෙතුමා ප්‍රකාශයක් කරා කැමති නම් කතා කරන්න කියලා. ඇයි මට කතා කරන්න දෙන්නේ නැත්තේ?
ඔබතුමා කතා කරන්න ඉතින්. හරි ඔබතුමාට විරුද්ධව කතා කරන්නේ නැහැනේ පොඩ්ඩ සද්දන කරින්න ඔබතුමා. කරවන්තමාලා නිශ්ශබ්ද වෙන්න. ඒ අනුව ඔබතුමා කතාව කරගෙන යන්න බාධාවක් නැහැ. එතකොට ඒ අනුව තමයි ඒ අනුව තමයි අවස්ථාවේ ඡන්දය දුන්නේ මේ රටේ ආරක්ෂාව වෙනුවෙන් ඡන්දය දීලිවලා ඒ රටේ ආරක්ෂාව වෙනුවෙන් තමයි කටයුතු කරේ. ඒ අනුව ගරු මන්ත්‍රීතුමා නිශ්ශබ්ද වෙන්න. ඔයගොල්ලෝ කෑ ගහනවනේ නිකන්. ගරු ගලප්පති මන්ත්‍රීතුමා නිශ්ශබ්ද වෙන්න. බාධා කරන්නේ නැහනේ. වාඩි වෙලා අහගෙන ඉන්න. ඔබතුමා කතාව කරගෙන. වාඩි වෙලා අහගෙන ඉන්න. ඒ අනුව තමයි ඔබතුමා කතාව කරගෙන යන්නේ. ඒ වෙලාවේ ඡන්දය ප්‍රකාශ කළේවිල්ලා රනිල් වික්‍රමසිංහ ඒ පුටුවට ගෙන ආවේ මේ රටේ දේශප්‍රේමීන්ව ආරක්ෂා කර ගැනීම සඳහා රටේ ආර්ථික අර්බුදය නැති කිරීම සඳහා ඒක නිසා මම මේ අවස්ථාවේ ඔබතුමා කතාව කරගෙන මේ තුමල්ලා චන්දි විරාපටි මහත්තයා මොකද්ද ඔබතුමා පොයින්ට් ඔෆ් ඕඩර් මම කතා කරේ නෑනේ මෙතුමල්ලා ප්‍රියංක ජයරත් මහත්තයා ඒක ගැන මම කතා කරේ නෑ ගරු නියෝජ්‍ය කතායතුමා මෙතුමා මේ පරණ අතීතයේද මේ හරි හරි මේකේ මන්ත්‍රීන්ගේ අපහාස ලක් කරන්න නෑ පොයින්ට් ඔෆ් ඕඩර් යන්නේ මේක අද අද නෑ ඒ මොයිල්ලා ඒ ගැන මම ප්‍රකාශ කරනකොට මේක කුලප් වෙලා ඔබතුමා දලසලා පිරුමැතුමා නෙමෙයිනේ මේ ගෝඨාභය රාජපක්ෂ හොඳම ගෝලයෝ හරි හොඳම මහත්තයාට කතා කරන්න චන්දෝලිය ඇහිලුවෙල්ලා ඇඳන් ගැට රිංගල වල දැන් වෙන එකක් ඒක ඇත්ත කරු මන්ත්‍රීතුමාලා නිශ්ශබ්ද වෙන්න අය පිස්සුවදිල ඒක නිසා මම කියන්න කැමති නියෝජ්‍ය කතානායකතුමනේ මම ඒ ප්‍රකාශ මම ඒ විදියට ඡන්දය දීලා රනිල් වික්‍රමසිංහ බලයටපත් කර අන්න හේතුව නිසා ඒ අවස්ථාවේදී රට පුරාම පෝස්ටර් ගහලා තිබුණා රනිල්ට ඡන්දය දීලා ගෙදර එන්න එපා කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විරුද්ධ පක්ෂායතරය කතා කරේ සඳහා විරුද්ධ පක්ෂය කතා කරන්නේ සියලු දෙනාම නිහඬ කරලා තිබුණේ නිහඬ කරලා බීතිරපත් කළා ඒ සත්‍ය තුල තමයි මම ඡන්දය දීලා ඒ සඳහා කරේ ඒ නිසා බයෙන් ඡන්දය දීපේකක් නෙමෙයි වෙනත් වරප්‍රසාදයක් සඳහා ඡන්දය දීපේකක් නෙමෙයි මේ රටේ සුවසක් දේශප්‍රේමී ජනතාව වෙනුවෙන් තමයි ඡන්දය භාවිතා කරේ ඒක නිසා ඒ වගේ මම කියන්න කැමති දයනා ගමගේ මන්ත්‍රීතුමිය දයනා ගමගේ මන්ත්‍රීතුමියට අද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හැංගිච්ච මිනිස්සුවේ ගෝඨාභයත් එක්ක ඇහිල්ලලිම පැල්ල ගියා ගහන කොටේකින්ද කටවහගෙන වාඩි වෙන්න පැල්ල ගියේ මිනිස්සු කයිය ගහලා පැල්ල ගිය මිනිස්සු එතකොට දයනා ගමගේ මන්ත්‍රීතුමියට මේකට අහිමි වෙන්න හේතුව එතුමියව පත් කළා තියෙන්නේ සජබෙන් අපි නෙමෙයි නුසුදුසු පුද්ගලයෙක් පත් කළා තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයක් දින්දු කරන ඒගොල්ලන්ට ඒ ගැන කියන්න අයිතියක් නැහැ මොකද හේතුව එතුමන්ලා පත් කරු මෙතුමන්ලම ජාතික ලැස්තුම් පත් කරපු මන්ත්‍රීතුමියක් ඒ මන්ත්‍රීතුමිය දැන් ඒ මන්ත්‍රීතුරිය අහෝසි කරලා තියෙන එකට වග කියන්න ඕනෙත් සජබම තමයි ඒකට වග කියන්න ඕනේ සජබ ඒගොල්ල තමයි මන්ත්‍රීවරයා පත් කරනකොට ඒ පිළිවන් සියලු දේවල් හොයන්න ඕනේ. ඒක නිසා ඒකත් මේ ආණ්ඩු පක්ෂයට පටවන්න දෙයක් නැහැ. ඒකත් විරුද්ධ පක්ෂයේ වකින් පැහැරීමක්. සමගි ජන බලවේගයේ වකින් පැහැරීමලා සුදුසුකම් පරීක්ෂා කරන්න නැතුව අවශ්‍ය දේ හොයන්නේ නැතුව ඔව් මොකක්ද චන්දි මිරක්කොඩි මන්ත්‍රීතුමා. ඔව් ගරු නියෝජ්‍ය කතානායකතුමා මේක පාර්ලිමේන්තුව. මෙතන මේ මරණාධාර සමිතියක කතාවක් නෙමෙයි අනවශ්‍ය දේවල් ඔබතුමා පොයින්ට් ඔෆ් ඕඩර් එක ගායනගමගේ කැමැතිකම් දුන්නේ කවුද ගායනගමගේ තමයි අනවශ්‍ය දේවල් රටේ පාර්ලිමේන්තු හරි චන්දිමිර බල මොකද මේ කලබල අනුභව බස්කෝල් මැතුමා මට ඒ අනුව මට කියන්න තියෙන්නේ මේ අවස්ථාවේදී ඔබතුමාට මිනිත්තු දෙකයි තව තියෙන්නේ මේ අවස්ථාවේදී මෙතුමල්ලාට කලබල වෙන්න කෑ ගහන්න කුලප් වෙන්න කිසිම දෙයක් නැහැ. මේගොල්ල රට ආරක්ෂා කරගෙන මේගොල්ල ජීවත් වෙන්නේ මේ හින්දා තමයි. මේ රට මේ තත්ත්වයට පත් කරගත්තෙත් මේගොල්ලන්ට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදාගත්තේ මේ හින්දා තමයි. ඒක නිසා සියලු දෙනාම අපි එකට එකතු වෙලා ওই වාද වේද නැති කරලා එකට ගමනක් යමු. රට ගොඩ දැගීම සඳහා රට දියුණු කිරීම සඳහා අපි ඉදිරියට යමු. ස්තුතියි. හොඳයි බොහොම ස්තුතියි.